ജാണി ഭാഗ്യാക്കലക്കയാണ് കലാശേഷ്ടയെ ദക്കാൻ ലഭിന ആദരണീയ സുന്ദര രംഗന ശില്പിനിയാ കാക്കെ താദരയിട്ട് വാക്യം കഥാബാഹട്ട് ലക്വിനെ പഹുക്കെ തവസക സിരി കത്ത് പോവത് പദാർത്ഥയൊക്കെ എകത്തുവെമീൻ മേ വിതിരായി കഥാബാഹകല തിപ്പുണേ മേ ദവാസലെക്തറ ഗീതയാക് നിസാ പൂജാണി ഗ്യാന ആയത് ലങ്കാവും കഥാബാഹ കറാൻ പട്ടണറാൻ ഏകന കഥാ കരമു നീത ओ निलान हेट्टिया राची आया के लेलना गीते रूप रचना विन्न ममाई मां हितान्य गीते दवस की पे आक्तोल मिलियन गानाक बरला दिपुना एनिसा मां आपहु जना प्रिय वेला की नवा पूजानी भाग्या के लकियानी तमांगे रूपे गेन कोचर सेलकिली मात्वन तरुनियाक्द तरुनियाक विदियाट मामा तितिन पुंची वेट रूपे गेन सेलकिली मात्वन एक लोकोट नह मां गोडक सुधु नह है बै कालूत नह मड़ तीरनी पहपा तलेलू पाटा ඉතින් ලැබෙන රූපය සාමාන්‍ය විදිහට රැකගෙන ඉන්නවා පූජානිට දැන් හොඳට රසට ගන්න පුළුවන් කියලා ආරංචි ඒක ඇත්තද අනේ කවුද කිව්වේ මට නම් ඉතින් සාමාන්‍ය විදිහට ගන්න පුළුවන් අපේ ලොකු නංගිට නම් ඕනෙම කෑමක් රසට හදන්න පුළුවන් අපි කොරෝනා කාලේ ඉතින් YouTube එකෙන් බලාගෙන අලුත් අලුත් කෑම ජාති හැදුවා ඒත් ඒ කෑම ජාති ජීවිතේට නොකාපු ඒවා හින්දාම ඒ කෑම කන්නේ නම් අම්මනම් ගොඩක් බය වුණා ඇත්තටම පූජානි ආදරේ කියන්නේ මොකක්ද දැන් විවාහ වෙන්නේ හිම අදහසක් නැද්ද ආදරේ කියලා කියන්නේ හරි සුන්දර දෙයක් අපි ආදරේ දෙන තරමට අපිටත් ආදරේ ලැබෙනවා මම හුඟක් ආදරේ සතුන්ට අනේ සතෙක්ට කරදරයක් වෙලා හිම තිබුණොත් මගේ පපුවත් එක රිදෙන්න ගන්නවා ඒත් එකම මට සතුන්ට හිරිහැරයක් කරන මරණ ෆිල්ම් එකක්වත් බලන්න බෑ ඇත්තම කිව්වොත් අපේ ගෙදරත් බල්ලෝ 10 කුයි පූස 15 කුයි ඉන්නවා ඒ ඔක්කොම අසරණ වෙලා ගියපු සත්තු ඔබ මගෙන් බලාපොරොත්තු වන ප්‍රශ්නෙට උත්තරේ මං අද හෙට විවාහ වෙන්නේ නැහැ. ඒකට තව අවුරුදු 5 6ක්වත් යාවි. තාම මට වයස තියෙනවා. පූජානි ආදරය කරන දවසක පෙම්මතා කිව්වොත් ඔයා දැන් රඟපෑව ඇති කියලා. එතකට ඔබ අතහරින් ඉන්නේ රංගනියද පෙම්මතාද? ඒ මොනොත් නම් පුංචි විවේකයක් ගන්න කැමති. අපි රංගන ජීවිතේ විවාහ ජීවිතේ දෙක පටලවා ගත්තොත් අපිට විවාහ ජීවිතේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අවබෝධයක් ඇතිව ලිමිට් එකකට හැමදේම බෙදාගෙන කරන්න ඕනේ. කොහොමත් අපිට විවාහ වෙනකොට යම් යම් කැපකිරීම් ජීවිතේ කරන්න වෙනවා වරමක් ලැබුණත් ඔබට දවසක ජනාධිපති වෙන්න එතකට අපේ කාන්තාවන් වෙනුවෙන් ඔබ කරන්නේ මොකක්ද කාන්තා දෝෂකයෝ වගේ කාන්තාවන්ට හිරිහැර කරන අයට උපරිම දඬුවම් දෙන්න පුළුවන් පණතක් ගේනවා මොකද මේ මිනිස්සු හිරේ වුණත් කකා බිබි ඉන්න ඕනේ නැහැ මොකද ඒ අය දැනගන්න ඕනේ ඒ අය තිපදුනේ අම්මෙකුගේ කුසෙන් කියලා ඉතින් ගෑනු ළමයෙක්ට ගරු කරන්න බැරි නම් ඒ වගේ අය ඉඳලා වැඩක් නැහැ පෝචානිට හිතෙන විදිහට ලස්සන පෞල් ජීවිතයක් ගත කරන්න කොල්ලයි සල්ලි නිවසකුයි වාහනයකුයි තිබුණත් ඇතිද අනේ එහෙම හරියන්නේ නැහැ සල්ලි ඉවර වෙන දවසක් එනවා මුලින් දෙන්නට දෙන්න හොඳ අවබෝධයකින් තේරුම් ගැනීමකින් ඉන්න උනේ එතන වැරදුනොත් කිසිම දෙයක් තිබිලා ලස්සනට පෞල් ජීවිතයක් ගත කරන්න බෑ තරුණියක් කියලා කියන්නේ විවාහයෙන් පස්සේ නිවසේ කුස්සියට කොටු වෙන්න ඕන චරිතයක්ද අනේ එහෙම නැහැ ගෘහණියක් කියන්නේ තරුණියකට තියෙන එක් භූමිකාවක් විතරයි තව බිරිඳක් මවක් ලේලියක් විදිහට ගැහැණු ළමයෙකුට භූමිකා ගොඩක් රඟපාන්න වෙනවා හැබැයි තරුණියක් විවාහයෙන් පස්සේ නිවසෙන් කුස්සියට කොටු වෙන්න ඕනේ නැහැ ඔබ ජීවිතේ වැඩිපුරම සතුටටපත් වුණ සහ වැඩිපුරම සංවේදී වුණ දවස මතකද 2018 වර්ෂයේ හිරු ටීවී අවුරුදු කුමරිය මමයි එදා මම ගොඩක් සතුටු වුණා මොකද ඒක මං කොහෙත්ම හිතුවේ නැති ජයග්‍රහණයක් මං ගොඩක්ම සංවේදී වුණා මගේ අම්මා මීට මාස කිහිපයකට කලින් ඩෙංගු හැදුන වෙලාවේ ඒ අවස්ථාව දෙක මට අදටත් මතකයි ඔබ ගැහණු ළමයෙක් වෙලා ඉපදුණු එක ගැන සතුටුයිද ඒක මහ බරක් වගේ දැනෙන්නේ නැද්ද බරක් කියලා හිතුන අවස්ථා තියෙනවා මොකද මම පුංචි කාලේ ඉඳන්ම කොල්ල කරන වැඩයි කරන්නේ සමහරව එක බැනගෙන ගහගෙන පවා තියෙනවා ඒ වගේම මං හරි සැරයි මං පාසල් ගියේ කැලණිය ගුරුකුල ජාතික පාසලට ඒ කාලේ මං ක්‍රීඩාවට දක්ෂයි ඉතින් පිරිමි යාළුවෝ තමයි ගොඩක්ම හිටියේ ඉස්සර මං අපේ අම්මත් එක්ක කියනවා මමත් කොල්ලෙක් වුණා නම් බයික් එකක් අරගෙන නිදහසේ ඇවිදින්න යන්න තිබ්බා කියලා අවසාන වශයෙන් කියන්නකෝ ඔබේ අනාගත බලාපොරොත්තු වෙන මං ඉතින් හැමදාම hina වෙලා සතුටින් ඉන්න ආසයි ඒ වගේම නිලියක් විදියට අනාගතයේ දවසක නැගීගෙන නිලිය හොඳම නිලිය වගේ සම්මානයක් ගන්න ආසයි කියලායි ඇයි අවසාන වශයෙන් පවසලා තිබුණේ අපේ channel එකම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා